ඔබට සැනසි නිදායක සවස් කාලයක් සැඟවෙන ස්ථානය යන තේරුම ඇති දහඩින් පලේස් කියලා පොත්තක් ලීල තියෙන කොරීටෙන් බූන් කියල සහෝදරයක් දෙවනි ලෝක මහයුද්ධය කාලේ ඇත් ඇගේ සොරිය බෙට්සි යුදෙවන්ට ඔවන්ගේ ගෙදර රැකවරණ දුන්න කියලා නාසි යුද කඳුවරක සිර කළ තැබවා ඒ කඳෝර අපට සිතාගන්නටත් බෙරිතරම් පිඩාකාරිත් තැන කුණා කඳෝර පුරාාව සිටි විසසයිත මැක්කන්ගේ පීඩාව දරාගන්න තමයි හරිම අමාර වුණේ අවසක් කොරට ඇසුණා බෙට්සි්‍යාඥා කරනවා. ස්වාමිනි මැක්කං නිසා ඔබහන්සේට ස්තූතියි. කොරිට එක තේරුම් ගන්න බැරවුණා. මැක්කන්ගේ ඇති හපතමොගක්ද දිවන් වවාන්සස්තු කරන තරම්. ඇසිතුවා. ඇ බෙට්සිකගේගේ නැහවා. ඇයි කොරී වට තේරින් නැද්ද. මැක්කන්ට බායනහි සිරගදර ආරක්ෂකයන් මේේ පැත්ත බලා ෙන්නේ නැත්තිේ එඒනිසාේට හිතැටි ්‍යයක්ඥා කර නමස්කාරන්න ඉඩල පිලතියන්නේ. ඉතින් ඒකගන් උන්හන්සේසිතික යුතුයි නේද බලන්න ඒ තරම් දරුණු ලෙස අහිතිකරු වාතාවරණයක්තුළ වුණත් කොඳරමින් මැසීල කියමින් නොසිට දිවන් වහන්සගේ කරුණාවසයාගන්නටයට හැකිවුණ හැට. මේට සවන් දෙන්න ඔබ කවරුවත් එ කොරට මෝනදිීමට සිදදුන තරම් දරුණුත්තකට මහනදිදට නැක කියලා මගේ හැඟීම. අයහපත් ක අප සිතන සෑම වාතාවරණයක් තුළම උන්වහන්සගේ යහපතස්වා දැන ගන්නට අපට හැකිවිය යුතු. එවිට අපතුළ වර්ධනවෙමීන දුකවේදනාව කලකිරීම ක්ෂණිකවම ප්‍රීතිය සැනසිල්ල සැහැල්ලුව බවට මාරුවයට යනවා. මේ සැනසිල් අපට ලැබෙන දෙවන් වහන්සේගෙන්වී. පවතුමා දෙකකොරින්ති එකේ තුනේ උන්නාසය හඳුන්න්නේ සෑම සැනසිල්ලේ දෙවී වූ කියලා. Call of All comfortfort. මේ සැනසිල් අපට මූබපුදාගන්න බෑ. සැනසිල්ලේ මූලාශත්‍රය වන දෙවන්වාසයෙන් අපය ලබාගතයුතුයි. අපට ලැබෙන්නේ අප පීඩා තුළ සිදන වෙටදී හතරන පාදයේ ඒ බාපි දකිනවා උන්වහසේ සියලු පිඩාවලදී අප සනසන සේක හැවයි උවහන්සේ අප එසේ සනසන්න හේතුවක් ඇතුවයි. එනම් ඒ සැනසිල්ල කරනකොට ගෙන කොයි පීඩාවක් නොමුත් විිඳින්න්නම් සනසන්ට අපට පුළුවන් වන පින්සයි. හතරන පදේම ඒ ගැනත්ති බෙනවා. අපි ලබන සැනසිල්ල අප අන්නට බෙදා දිය යුතුයි කොරී ලැබ්ු සැනසිල්ල විවිධාකාරෙන් ඇය පීඩා විදිනාය සමග බෙදදාගත්තා ඇය දැන් මෙලෝජීතය සමුගෙන සිටියත් ඇගේ ද හයිඩිම් පලේස් පොත ලක්ෂ ගණන් පීඩා තුළ සිටන අය සනස්සෝමෙන් තිබෙනවා තවමත් සියල් ව්‍යාපදදේ අපේ ලැබෙන්නේ දෙවන් වහන්සේගෙනී උන්වහන්සගෙන් ලැබෙන කොයි දෙයක් නොත් අපි අන්නයි සමග බෙදාගත්තට අපට තිබෙන දේ පොඩ්ඩක්වත් අඩුුවනට යන්නේෙ නෑ අපේ ලැබුණු දේ සිල්ලගේ ආත්මික සම්පත් වගේම මිල මුදල් කාලය ශ්‍රමය වගේ බෞතික සම්පද්ධ එනීමට අදාළ වෙනවා. ජිනිසුක වහන්සේ දා ස්ර්ගටානයටට පොරොන්දු පරිදි සැන්සිනිකාරයන් වහන්සේ කෙනෙක් අප තවුණු ලැබව ඒ ශුද්ධාත්පැණන් වහන්සේ. උන්වහන්සේ අපට සියල්ල උගණන බව ශුද්ධෝ යහන් ද අතර විසිහයේ සඳහන්වෙනවා. එදා බෙට් සිට විෂ් මැක්කන් නිසා ස්වාමින් වහසට සුතිකරන්න කාරණයක් තිබෙන පෙන්න්නා දුන්නේ උන්හන්සේ. ඒ කාර උන්හන්සේ අප තුළත් සිටමින් අප විඳින පීඩාතුල දීද ස්වාවිනාාසිට සුති කළතු දෙවල් පෙන්න්න දෙනවා. එවිට අපේ ශෝකය වේදනාව කලකිරම ෂනිකෝම ප්‍රීතිය බවට මාරුවෙන්ට යනවා.ඒවගේ මේ පදේම තියනවා ජසු කි්තු වහන්සගේ වචනය ද ශුදත් වහන්සේ අපට සිහිකරවන බව. එලෙසි තමයි උනාන්සේ අප සන්නධ කරනට යන්නේ කරණ දෙකක් කරනකොටගෙන. පිඩාක්නොත් දින්න සංසන්ට අපට පුරන් පිණිස්ස උන්නාහසප සන් අදධ කරනවා එක පීඩා අධයැකීම ප්‍රීතියට කාරණාව බව දැනගන්ට සැලස්වීමෙන්. පීඩා අධදැකීම ප්‍රීතියට කාරණය බව දනගට සැලස්වීමෙන්. දෙක ඊට අදාළ දේව ව්චනය අපට සීපත් කරවීමෙන්. ඊට අදා දේව්චනය අපට සීපත්කරවීමෙන්. එංගලන්තයේ සිට දකුණු ඉන්දයාට මිෂනාරි සවට පැමිණි ඒමි කාමයිකල් කියන ඒ සහෝදරිය අවුදු පණස්හයක් හි සේවය කලා අනතුරක් නිසා අන්තිමවරදු දායක පමණ කායක් ඇය ඇදක් මත් අයි සිටි. නමුත් ඇ මනුෂ්‍යන් සංසාලීම් පින්ස දහිරමත් කිරීමි පිස පොත් හළයක් ලි්වා. යවුරුද්දාය තුළ. ඇ වින්ද පීඩාවතුළ දෙවන්නාස ඇව සනසා ඇව පාච්චි කලා තව මිලියන ගණන් සෙනග සැනස්සව විම් පින්ස. අද ඔබ ඉඳන පීඩාවතුළත් අනිවාරයෙන්ම දෙවන්වන්සට සතුතිකරණ්ඩ දෙයක් තිබෙනවා. ුද්ධාදු වහන්සකෙන් ඉල්ලන්න ඒ එරිිද රව කරන ලෙස හෙට දිනේදී බොහෝ දෙනකු සනස්වාලයින් පිස ඔබව පාච්චිකරීමට දෙවියන් වහන්සේ බලාසිටිනවා ඔබව පාච්චිකිරීමට ඔපට ඒ සඳහා වැඩි වැඩියෙන් අවස්ථාලබාදමින් ආශිර්වාද කන ලෙස දිවන් වහන්සකින් මම ඉල්ලනවා ආමේෙන්.